මේ තීරණය හදිසියෙම මං ගත්ත දෙයක් නෙමෙයි අපේ සෞභාග්‍ය දැක්ම 69 ලක්ෂයක් ඡන්දෙ දීපු ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගත්තනම් ඒකේ අපි පැහැදිලිවම කියලා තියෙනවා අපි මේ රසායනික පෝර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ගෙන්වීම අපි සම්පූර්ණයෙන් තහනම් කරනවා කියන කාරණය අපි ජනතාව වෙතට ඉදිරිපත් කළා මුන්ගේ අනුමැතිය අරගෙන තිබෙනවා ඒ වගේම මේක අලුත් දෙයක්ුත් නෙමෙයි විවිධ කෘෂිකර්ම අමාත්‍යවරු හිටපු අපේ පක්ෂේම ඉස්සරලා හිටපු අමාත්‍යවරු මේක ක්‍රියාත්මක කරන්නට උත්සාහ අරගෙන තියෙනවා මේවා හරියට ක්‍රියාත්මක නොවුණු නිසා ඒවා ඒ අතරතුර කඩා කප්පල් වුණා සමහර අය පෙන්වන්න හදනවා මේක මේ අපි ආපස්සට යන ගමනක් කියලා පැරණි ගොයි මහතුන් ක්‍රියාත්මක කරපු වැඩපිළිවෙකට අපි යන්න හදනවා කියන්නේ අද කාබනික පොහොර ඉහළම තැනක පවතින්නේ මුළු ලෝකේම අද එතෙන්ට තමයි යන්නේ ඒක පාපසට යෑමක් නෙවෙයි ඉදිරියට යෑම ඇත්ත වශයෙන්ම අපි 100ට 100ක් මේ කාබනික පොහොර වලට යනවා කියන එක කිව්වෙන් පස්සේ මුළු ලෝකේම විශාල පැසසුම් අපේ රටට ලැබුණා මේ ගත්ත තීරණය පිළිබඳව දැන් අපි දන්නවා අද ඔය කාබනික පොහොර වල ගෙන්වීමට විරුද්ධව කතා කරන අය කන්නේ කාබනික පොහොර වලින් හදපු ආහාර ඒව කාලා අනිත්‍යයට කවන්න හදනවා මේ වස විස දාලා හදපු කෑම මේකෙන් දුක් විඳින්නේ කවුද ගොවියා ගොවි මහතුන් පවුල් කීයක් අද වකුගඩු රෝගෙන් පෙළෙනවද මගේ ආරක්ෂක අංශයේ ඉන්න ආරක්ෂක නිලධාරීන් මුග දෙනෙක් එන්නේ ඔය ගම්බද ප්‍රදේශවලින් අපේ හමුදාවේ මම දන්නවා ඒගොල්ලන්ගේ පවුල් වල තියෙන ප්‍රශ්න අම්මා තාත්තා පොඩි අයට පවා වකුගඩු රෝගේ පිළිකා රෝගේ මේවෙන් කවුද දුක් විඳින්නේ ගොවියා පසුගිය අවුරුදු පහ තුල අපි සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය හදනකොට මේ කෘෂිකර්මාන්තය පිළිබඳව හැම ශාස්ත්‍රයක් පිළිබඳව අපි හොඳට අධ්‍යයනය කළා අපි රට ඉදිරියට යා යුත්තේ කොහොමද කියන එක තේරුම් අරගෙන තමයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හැදුවේ ඉතින් අපි එහිදී පරිසරය ඒ වගේම කෘෂිකර්මාන්ත දැන් කෘෂිකර්මාන්තයේ වෙනුවෙන් අපි දන්නවා තමුන්නාන්සලා දන්නවා ගොවි මහත්තුනුත් දන්නවා පසුගිය අවුරුදු පහ තුල එකට ප්‍රමුඛත්වයක් දීලා තිබුණේ නැහැ ඒ අවුරුදු පහ තුල වගා කරන ප්‍රමාණයත් අඩු කරන්න කියලා කිව්ව බව තමුන්නාන්සලා දන්නවා නමුත් අපේ ප්‍රතිපත්තියේ හැටියට අපි කෘෂිකර්මාන්තයට විශාල ප්‍රමුඛත්වයක් දුන්න අපේ ප්‍රතිපත්තිය තුළ ප්‍රමුඛත්වයක් දුන්න විතරක් නෙවෙයි තමුන්නාන්සල දන්නවා අපි පොරොන්දු වුණා පොහොර නොමිලේ ලබා දෙනවා කියන එක. ඒත් අපි ඒක ක්‍රියාත්මක කරා. ඒ වගේම අපි කිව්වා එදා රුපියල් 30ක්ව තිබුණු මිල රුපියල් 50 දක්වා වැඩි සහතික මිලක් දෙනවා කියලා. ඒකත් අපි දුන්නා. තමුන්නාන්සලම ගොවි මහත්තුරු හැටියට දන්නවා. අද සමස්ත ගොවි ජනතාවම දන්නවා. ඒක නිසා එදා යම්කිසි මුදලක් පෝරවලට ගෙව්වා. ඒක අද නොමිලේ හම්බුණා. ඊළඟට එදා රුපියල් 30කටත් විකුණ ගන්න බැරුව ඔය විශාල මෝල් හිමියන් ගත්තේ රුපියල් 25ට 28ට ගත්තේ වී අද අද 50ට අපි සාතික මිලක් දීලා තියෙන වෙලාවෙත් තමුන්නාන්සලා දන්නවා 55ට 58ට 60ට 65ට 70ටත් වී විකුණන හැබැයි අපි කිව්වා කමක් නැහැ ඒක ගොවියට යනවනම් අපිට කමක් නැහැ අපි ගොවි ජනතාවට මේ වගේ විශාල තමුන්නාන්සලා දන්නව ඔය කියන්න අවශ්‍යතාවයක් නැහැ මේ වගේ විශාල ආදායමක් ලැබෙන විදියට අපේ ප්‍රතිපත්ති අපි සකස් කරා
ඇත්තටම මේවා දිහා බලනකොට අද කිසිම ගොවි මහත්කෙකුට මට විරුද්ධව උද්ඝෝෂණයක් කරන්න සාධාරණ අයිතියක් නැහැ. මම ඒ තරම් කෘෂිකර්මාන්ත ගොවි මහතුන් වෙනුවෙන් වී ගොවියා විතරක් නෙවෙයි අනිකුත් ගොවියන් වෙනුවෙන් අද විශාල ආදායමක් ලැබෙන ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. අපි විශාල වැඩපිළිවෙලක් ගෙනහිලා තියෙනවා කෘෂිකර්මාන්තේ හරහා මේ බීජ නිෂ්පාදනය කරන්න මේ තාක්ෂණය හඳුන්වලා දෙන්න මේ ආකාරයට කෘෂිකර්මාන්තය අපි විශේෂයෙන් ආහාර සුරක්ෂිතභාවය වෙනුවෙන් ඒක මුල් කරගෙන තමයි අපි කෘෂිකර්මාන්තයට මේ මූලිකත්වය දීලා තියෙන්නේ. දැන් හුඟක් අය හිතනවා මේ කුණු එකහුව කරලා මේ කොම්පෝස්ට් හරි හදලා ඒක ටොන් ගණන් දාන්න ඕන කියලා කුඹුරට. එහෙම නැහැ. ඒක නෙවෙයි අද තාක්ෂණ ඉතාමත් දියුණුයි. දැන් මතක තියාගන්න දැන් මේක එක පෝරක් නවත්තලා තවත් පෝරක් දීමක් පමණක් නෙවෙයි. මේක ආර්ථිකයක්. විශාල දේශීය ආර්ථිකයකුත් එකයි අපි මේ යන්නේ මේ ගමන. තමුන්නාන්සලා දන්නේ නැතුව ඇති බිලියන 80ක් මිලියන 80000 අපි මේ පෝර ගෙන්නන්න පමණක් මේ රට වියදම් කරනවා. දැන් කාටද මේ සල්ලි යන්නේ? මේ සල්ලි යන්නේ පිටරට ඉන්න සමාගම් වලට. මේ රටේ කවුද සමාගම් හතරක් පහක් තමයි මේකෙන් සල්ලි හම්බ කරන්නේ. නමුත් මේ අපි ගත්ත තීරණ නිසා මේ ආර්ථිකය දේශීය ආර්ථිකයක් බවට පත් වෙනවා. මේක නිසා කාබනික පොහොර නිෂ්පාදනය කොම්පෝස් වේවා එහෙම නැත්නම් මේ ශුද්ධ ජීවීන් සමන්විත ජෛව පොහොර වේවා මේවා සෑම එකක්ම දේශීයව නිෂ්පාදනය කරගන්න පුළුවන්. දේශීය ව්‍යාපාරිකයන් නැති වෙනවා. ගොවි මහත්තුන් තුලින් මේ අය එන්නට පුළුවන්. අදත් මේ වගේ කරන විශාල කොටසක් ඉන්නවා. නමුත් ඒගොල්ලන්ට කිසිම සහයෝගයක් පසුගිය කාලේ නොලැබිච්ච නිසා ඒගොල්ලෝ කුඩාවට සීමා වෙලා තියෙනවා. අපි ඒ අයව දියුණු කරන්නට ආධාර දෙනවා. ඒකම මේකෙන් සමහර කොටස් විශේෂයෙන්ම කොම්පෝස් පොහොර කොටස ගොවි මහතුන්ටම අපිට හදා ගන්නට පුළුවන්. අපිට පුළුවන් අර පොර පිටරට කර්මාන්ත වලට දීපු ඒ මුදල් ගොවි මහත්තයා අතට දෙන්න. තමුන්නාංශලා අතට දෙන්න. පොර ප්‍රමාණය ලබා දෙනව පමණක් නෙවෙයි කීප දෙනෙකුට ගිය පිටරටට ගිය බිලියන ගානක මුදල අපි ගොවි මහත්මයාට දෙනවා. මේ ශේෂ්ත්‍රීය ව්‍යාපාරිකයන්ට අපි දෙනවා. එදා රසායනික පොහොර භාවිතයේදී තමුන්ට වෙවේ අවස්ථාවන්දී ලැබුණා වගේ අපි කාමනික පොහොර ඒ අවස්ථාවේදී දැමිය යුතු දේවල් අපි තමුන්නාන්සලට ලබා දෙනවා. තමුන්නාන්සලට බය වෙන්න හේතුවක් නැහැ. මේ පොහොර සමාගම් හා සම්බන්ධ ඒ සියලු දෙනාම ගොවි මහතාව මුලා කරන ඔය උද්ඝෝෂණ පෙන්නන ඒ සමහර මාධ්‍ය සමාගම් පෝර ගෙන්නන්නෙත් ඒගොල්ලෝ. ඉතින් ඒගොල්ලෝ උද්ඝෝෂණ කරවනවා. මම තමුන්නාන්සලාට සාතික වෙනවා. ගොවි මහත්තුන්ට ලබා දුන්න ඒ ආර්ථිකය අපි දියුණු කරනවා මිසක් කඩාවැටෙන්න නෑ දෙන්නේ. Thank you.